අද අපි සංස්ථාවේ සියලුම වෘත්තීය සමිතිය එකමුතු වෙලා ඒකාබද්ධ වෙලා සියලුම සේවකව සමග අමාත්‍යතුමා හමු වෙන්න ආවා මේ රටේ මේ දැනන්ත ඉන්ධන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්නට. අමාත්‍යවරයා නැහැ. මෙච්චර මේ රටේ වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ආපු වෙලාවේ අමාත්‍යවරයා පස්ස දොරෙන් පැනලා ගිහිල්ලා. ඒ වගේම ලේකම්වරයා නැහැ. ස්ථිර ලේකම්වරයා පැනලා ගිහිල්ලා. තමුන්නාන්සේලා අපි ජනතාවට කියනවා මෙන්න මේ රජයේ වගකීම උසුලන හැටි. මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙන වෙලාවක මේ ඉන්ධන පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් තියෙන වෙලාවක අමාත්‍යවරයා සහ ලේකම්වරයා පැනලා ගිහිල්ලා. අපි අද දවසේ තමුන්නාන්සේලාට එලි කරනවා තවත් එක් දෙයක්. මේ තියෙන්නේ ගවර්න්මන්ට් ඔඩිට් එකෙන් එහෙම නැත්නම් රාජ්‍ය ගිණුම් අංශයෙන් නිකුත් කරපු වාර්තාවක්. මේකට අනුව තෙල් සංස්ථාවට අපි ඩීලර් මාර්ජින් එක විදියට ගෙවන 3% අධිකරණය විසින් අඩු කරන්නට කියලා කිව්වා. නමුත් අමාත්‍යවරයා අධ්‍යක්ෂ මණ්ඩලයේ 4 වතාවක් රැස් කළත් මේ වෙනකොට තවමත් ඒ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව අරගෙන නැහැ. ඒ නිසා සියලුම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මේ ආදී සියලුම නිෂ්පාදන වලට ජනතාව මේ රටේ ජනතාව වැඩිපුර රුපියල් 10000ක් ගෙවනවා. වැඩිපුර රුපියල් 10000ක් ගෙවනවා. අන්න ඒක අපි ජනතාවට මේ වෙලාවේ හෙළි කරනවා. මේක අධිකරණ තීන්දුවට පටහැනි වෙලා ඇමතිවරයා තමන්ගේ අනීතික අමනෝඥ හිතුවක්කාර තීන්දුවක් යට තමයි ගෙවන්නේ. අපි අහනවා ඇමතිවරයා ගෙවන මුදල මේ රටේ ජනතාවට අපිට ෂෙට් 450ක් 480ක් ගන්නට පුළුවන්. මේ අද කතා කරන දවසෙත් කෝටි 8කට වැඩි මුදලක් මේ වෙනකොට අනීතිකව ගෙවලා තිබෙනවා. ඇමතිවරයා අපි ගත්ත කෝටි 45ක අධිකාල තීන්දුව ගැන කතා කරනවා. අපි අහනවා දවසකට කෝටි 8ක් මාසිකව කෝටි 240ක් ගෙවන මේ ඩීල කමිෂන් එක අධිකරණය නවත්තලා තියෙදී ඇයි ගෙවන්නේ කියලා. ඒ නිසා අපි ජනතාවට කියනවා තවතුරටත් මේ අමාත්‍යවරයාගේ බොරු වලට අමාත්‍යවරයාගේ වංචා කතා වලට අහු වෙලා සේවකයන්ට අපහාස කරන්නට එපා. සේවකයෝ මේකට කරන්න දෙයක් නැහැ. අපි අමාත්‍යවරයාට කිව්වා ආපු දවසේම සේවකයෙක් එක්ක එකතුලා මේ සංස්ථාව ගොඩ දාන්න පුළුවන් කියලා. ඇමතිවරයාට බැරි නම් කරුණාකරලා ගෙදර යන්න, සංස්ථාව ස්වාධීන කරන්න, දේශපාලනයෙන් අයින් කරන්න, අපි මේ සංස්ථාව ලාභ ලබලා ගොඩ දාලා පෙන්නන්නම් කියලා ඇමතිවරයාට මේ වෙලාවේ ජනතාව අපි සේවකයෝ අභියෝග කළා කියන පොමි ස්තුතියි.